ඉතිහාසයේ වැදගත් දිනයක් කේශවමහන් කරනවා විශාල. මොකද ඔබ දන්නා මේ කරපු මේ අරපතල නැතල් කිල්ලේ මතකයේ සියලුම තොරතුරු මේ අපරාධික සම්බන්ධයෙන් දැන දැන වෙනවාද? සියලු දෙනා මේක නොක ඒ කියන්නේ නැතල් කිමින සා 300 ගානක් තමයි අරපතල ගානක් අරපතල වලක මේක සම්පූර්ණ වරද පැටවෙන්නේ මේ රජා. මොකද ඔබ දකින්නේ නැති ජනාධිපතිවරයාම කියනවා උඩ තොරතුරු ලැබුණේ නැහැ කියලා පොලිස් ප්‍රතිකාරය කියනවා දැන් මේල් එකක් දැම්මත් සම්බන්ධයි. ඒ වගේම විරුද්ධ පක්ෂයේ නායකයෙක් කියනවා මට තොරතුරු ලැබුණා. මේ ඔක්කොම තියෙනවා මේ තොරතුරු අධිකන්නේ කොහොමද? ඒ වගේම පොලිස් ප්‍රතිවරයා ඒ වගේම ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා කියනවා මේ තොරතුරු මම මේ වගේ විශාල විනාශයක් වුණේ නැහැ. මේක වෙන රටක වුණා නම් මේ අවස්ථාව වෙනකොට මේ සියලු දෙනාම අතට. ලංකාවේ හැබැයි නීති ආධිපත්‍යයක් නැහැ. ලංකාවේ නීතිපතිවරයා ඉන්නේ හොරුන් ආරක්ෂා කරන්න. ඒකින්ද ලංකාවේ එක වෙන්නේ. නමුත් මේ නඩුවෙන් ඔබට බලන්න පුළුවන් මේකේ ජනාධිපති සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක, ඊළඟට හේමසිරි පනෑන්දු ඩිෆෙන්ස් සෙක්‍රටරි, ඊළඟට පොලිස් ප්‍රතිවරයා මොවුන් සියලු දෙනාම දැන දැනම මේ සම්බන්ධව විධිමත් තීරණ නොගැනීමෙන් අහිංසක මිනිසුන් පන්සි මේ වගේ විශාල ගානක් ඝාතනය වුණේ සම්පූර්ණ වගකීම මොවුන්ට ගන්න ඕන. නීතිපතිවරයා පැහැදිලිවම දන් දී සංග්‍රහ ප්‍රකාරව මොවුන් ආරක්ෂා කරනවා මිසක් මොවුන්ට එරෙහිව නීති ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒකින්ද අද මේ නඩුව අධිකරණය ගොනු කරලා අධිකරණයේ නීලාසිතා ශ්‍රේෂ්ඨාධිකාරිය වහාම නීතිපතිවරයාට බල කරන්න කියලා මොවුන්ට උරුම නීති ක්‍රියාත්මක කරන මොකද මේ රටේ ඔබ දන්නවා දැනගෙන ලොකු ප්‍රශ්නයක් මේ වෙලාවේ මුණ දීලා තියෙන රටම අර හිටපු නීතිපතිවරයා ප්‍රසිද්ධියේ මහා ජනතාවගේ විවස්ථා කියන්නේ පරමාධිකාරී බලය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරපු ඒ වගේම අධිකරණයේ තියෙන ස්වාධීනත්වයේ අධිකරණයේ පාවාදී නීති මුත් දැන් මේ අවස්ථාවේ අභිංශකාර වෙලා හැදපත් කළ දෙන මේක ලෝකේ වෙන කිසිම රටක වෙන දෙයක් නෙමෙයි. දැන් අපි බලමු මම මේක ඉල්ලීමක් කරනවා මේ වැදගත් දෙයක් තියෙනවා තව කියන අද පළවෙනි වතාවට නීතිඥ සංගමයත් මේ අවස්ථාවේ දෙන ආගනන්දකේක එකතු වෙනවා. ඔවුනුත් මේ සම්බන්ධයෙන් අද නඩු පවරනවා. මේක ආවට ගියාට මේ රටේ වෙන්න බෑ. මේ රටේ අධිකරණයට ගන්න ඕනේ තීරණයක් තියෙනවා. නීතිපති ගන්දියුණු තියෙන දෙයක් තියෙනවා. ඒක ගත්තනම් මේ රට හදනවා කියන දේ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. අපි බලමු ඊළඟ මොකද වෙන්නේ. බොහොම ස්තුතියි. හරි, විශ්වල් එකක් දාගමු. ඔතන ඉඳිව තමයි.